एखाद उपात गेले पुंची कुमार इट आदर गला ईट पास ए आदरे ए गेले की जीवित मुना मे जीवित कथावे नवनि दिगे रुमाई वाषा प्रियांगदा समग हवस महामलूट गी विमुक्ति विनयं करन बोधि पूजा पटांगान्नि अद निसाय ए बोधि पूजा पेवीम तबन्नट वाषा सिता गत्ताय मे दवस हतट मालु कैल्लक्वत कन्ने नेत ए सिता गत्ताय वाषा बोधि पूजा तबन्नट यान्नट एंदगत्ते सुदु पसुबिमि ला कोलपाट हीन मल वेटुनु गौमय මේ ගවමක් අඳින්නේ අවුරුද්දකට පමණ පසුය. පුතා ලැබෙන්නට වුන් මාස 10ටම කෙල්ලට එහෙම ඇඳුමක් අඳින්නට ලැබුණේ නැත. ඉස්සර වුන් අහිංසක ලස්සන කෙල්ල ආයෙත් ඉපදී ඇතයි ප්‍රියංවදාට සිතුණි. කෙල්ලගේ හැඬ ඇඟ ආයෙත් පිපිගෙන ආවේ දරුවා වැදූ පසුය. පිරිමි පුතෙක් ලැබුණ පසු අම්මා කැතවෙනවා කියන කතාව බොරුය. කෙල්ල තව ලස්සන වී ඇතේ ප්‍රියංවදාර සිතුනි. වාෂාගේ පුතාව තබාය. කොල්ලාට දිග කිරිවැඩියක් දුන් වර්ෂා අලුත් නැපි එකක් දාන්දවා අම්මා අතර දුන්නාය. ආච්චම්ම එක ඉන්න හොඳේ. අම්මා තාත්තගේ බෝධි පූජාවට ගිහින් එන්නම්. යන්න ඕනි අම්මිත් එක්ක. බෑ බෑ. ආච්චම්ම එක්ක ඉමු. අම්මා කොල්ලාව ගත්තේ හුරතල් කරමිනි. පොඩ්ඩක් හැරවගෙන තියාගන්න අම්මේ. එකපාර නිදි කරවන්න ඕන. හා පුතේ. වර්ෂා හීන් සුදු පටි සහිත පාවා නියොල දමා ගත්තාය. මේවා ගත්තේ නුගේගොඩ වැඩ කරද්දී සාරියට දමන්නට. ආයෙත් සාරියක් කොහාට අදින්නේදයි වර්ෂා සිතුවාය. යම් ප්‍රියා ප්‍රියංගදා මකට බැස්සේ සිනාසීගිනේ ගවමට කෙල්ලගේ හැඬ ඇඟ බේරි පුංචි කෙල්ලෙත් තරමට ලස්සන වී තිබුණි. ඇයි ප්‍රියා? ඉස්සර රත්නපුරේ හිටපු ලස්සන කෙල්ල ආයෙත් ඇවිත්. කෙල්ලගේ මුවකට ලස්සන සිනාවක් ආවේය. කොක්කු දෙන නිසා මේවා චුට්ටක් රවුම් වෙලා ඇවිත්. එච්චරමයි වෙනස. මේ ගවමට ප්‍රියා. ගවමට නෙමේ උඹේ ඇඟට. තව ලස්සන වෙලාද කොහෙද? මූණත් පාට වෙලා. කවදාකෝ ඔහු එනතුරු මේ ලස්සන තිබ්බොත් ඇතිය. ජීවිතේ ප්‍රශ්නම එල්ලගෙන දුකින්ින්නත් එපා කෙල්ලේ. අපි ටිකක් ලස්සනටත් ඉමු. ඉඳලා හිටලා ගස් ලබු ටිකක්වත් මූණේ ගාගමු. මේ වේලිච්ච හුලඟට මූණම වේලිලා. මාත් හිතුවා කොණ්ඩෙත් ටිකක් මුණාද වෙලා. මං ගිහින් දවසක හොඳ තෙලක් හොයාගෙන එන්නම්. ළමයි හමු වුණාට තාම අපි කෙල්ලෝ බං. අවුරුදු කීයද? ඇඳුමක් පැළඳුමක් ඇඳලා ලස්සන්ට ඉන්න බලමු. එහෙම අඳින්නට නම් ඒ ලස්සන බලන්නට කෙනෙක් සිටිය යුතුය. හිතට ඕනාවක් එන්නේ එවිටය. දවස් හත එමු ප්‍රියා. හොඳේ. අනේ එමු. මං බාරිකුත් වෙලා බෝධි පූජාව තියන්නේ. ප්‍රියංගදාර සීවේ සුජානි හිමාලි ගැන කිව් කතාවය. ඒවා කිය කෙල්ලගේ හිත වල්මත් කිරීම පහුය. කෙල්ලේ අයිය සනීප වුණොත් ඉතින් අපි මෙහි කියලා කියනවද? එකපාර ප්‍රියා. නොකිය ඉන්නත් බෑ නේද? මං දන්නවා. එයාටත් හිතන්න කාලයක් දෙන්න එපැයි. හිතම ගල් වෙලානි තිබ්බේ. අනික ඇයි? එතනත් ප්‍රශ්නනේ. මාව කවුරුවත් පිළිගන්නේ නෑනි ප්‍රියා. ඒ කොහොමුණත් කෙල්ලේ දරුවා ගැනත් එයා දැනගන්න ඕන. වර්ෂා ටික දුරක් යනතෙක් කතා කළේ නැත. නෑ ප්‍රියා. මං හම්බ වුණත් එයාට පුතා ගැන කියන්නේ අන්තිමට. මට එයත් එක්ක කතා කරන්න ඕන.
ඔව් පුතාට කලින් අයියා උඹව බාරගන්න එපැයි. සමහර ප්‍රශ්න ප්‍රියා කාලේ විසඳයි. සමහර ප්‍රශ්න දෙයියෝ විසඳයි. ඒ කවුරුත් ප්‍රශ්න විසඳා දෙන්නට පෙර වෙන කෙනෙක් පැමිණ සියල්ල වෙනස් කරන්නටද පුළුවන්. එදාට කෙල්ලට දෙවියෙකුත් නැත. ඇයට සැමියෙකුත් නැත. කොල්ලාට තාත්තා කෙනෙකුත් නැත. කෙල්ල මොනවා කිව්වත් කොළඹ වෙන්නේ මොනවාදයි බලාගෙන සිටිය යුතුය. වාෂා බෝධි පූජාව තබන්නට ගියේ බෝධි පූජා බඩු සියල්ලගෙන බෝධි පූජා ගාත ඇතුළත් පොතක්ද ගෙනය. මේ බෝධි පූජා පොත ඇහැ ගත්තේ නුගේගොඩ පොත්තලේ වැඩ කරද්දීය. එය දැන් අතටම පරණ වී ඇත. ඒ තරම්ම කෙල්ල බෝධි පූජා තියා ඇත. තව මේ බෝධි පූජා තැබූ කුසල ඵල නොදුන්නේ ඇයිදැයි වාෂා කවදාවත් දෙවියන්ගෙන් බුදුන්ගෙන් අසා නැත. ප්‍රියංවද කෙල්ල බුදුන් වැඳ එනතුරු බලා උන්නාය. දොහොත් මුදුන් දීගෙන වැඳ ඒද මදෙවි උඩමළුවේ දනෝබා හිසෝබා වඳින කෙල්ල දෙස බලද්දි පපුව හැරීගෙන යයි. ආදරයක් වෙනුවෙන් මේ තරම් දුක්කිඳින කෙල්ලට කිසිවක් නොවෙනා නම් පුදුමය. වාෂා ප්‍රථම කලය රැගෙන මහමළුවට ගියේ මුමුණුමින් දහසක් දේ සිතමිනි. මේ මහා ජයශ්‍රී විජේශ්‍රී මහා ජයශ්‍රී මහා බෝධියට අධිග්‍රහිත දේවතා කළු බණ්ඩාර දේවතාවුන් වහන්සේට මම හත් දවසක් පැමිණ ඇපවි කැපවි පේවි කියමි. අනේ මගේ මේ පූජාව පිළි අරගෙන එයාව සනීප කරන්න, එයාව ආරක්ෂා කරන්න, මගේ පුතාගේ තාත්තව ආරක්ෂා කරන්න. සාදු සාදු සාදු. කෙල්ල බෝධිය වටා යන්නේ ඔහොම මොමුණමනි. වටහත යන්නට පෙර කෙල්ලගේ දෑස් තෙත්තෙයි. දෑතින්ම පැන් කලය රැගෙන යන නිසා ඇයට ඒ කඳුළු පිස ගන්නට නොහැක. ඒ නිසා කෙල්ල යන්නේ කලේ දෝතින්ම රැගෙන ගවුන් කරේ දෑස් උලමිනි. ප්‍රථම පැන් කලෙන් වර්ෂා මහ බෝධිය නෑව්වේ දෑස් පියාගෙන. මගේ ආදරේ සත්ත නම් එයා සනීප වෙන්න ඕන. එය පුදුමාකාර ප්‍රාර්ථනාවකි. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.